මට වෙලෝ ටික පෙන්නන්න දෙන්නේ නැහැ මට කඩතර කරනවා උම්ම දෙන්න එපා උම්ම දෙන්න එපා උම්ම අනවශ්‍යයි आई बोन के लिए पिलिगान्नवा रिद्मा पिले पीटिये मागे यूट्यूब चैनल लेकिते एन्न ओयालो मांग एक्कायान्नां मागे किवात्त पेन्नान्न मागे इलवरु वागाव ओयालाट बलान्न एक्कायान्नां में थियेन्ने मैकराल इतिन मैकराल सरुवट वेविला थियेनवा अद मम अस्वेनु नेलान्न तमाई हदान्ने इतिन्न ओयालावत् एकतु करगेन अस्वेन्न नेलान्न कियला हितुवा एन्नको अद रोशान अय्या तिन्नुवा इतिन् एयावत् एकतु करगत्ता मे वेडियट मे इलोलू वलट मम किसीम रासायनिक पोहराक एकतु करलाने है वगा करान इतिन मे ओक्कोम कार्बनिक पोहर योदागने तमाई मंग मे इलोलू वगाव सिदु करगने आने इतिन एनिसा बाय नेतुव अपे दरुवांट देन्न पुलुवां गेदरक ओनेम गेदरक मे वगे पोडियेट वगावक करगन्नुवाना एदिनेदा अपे आहार वेलेट अवश्य एलवलु पलतुरु अपिट गेदरदीम सपयागान्न पुलुवां इतिन एवट यान मे दवस्वल टिकक वेडी मुदलक यानवाने ए देवल अपिट पुलुवां इतुरु करगन्न ओयालट गोडक महांसि वेन्न ओन नैहे हवसट वतुरु टिकक दान्न वितरई अवश्य वेन्ने इतिन कृमिनाशक किसिम देयक एकतु करन्न नैतुव सतुन्गें करतर सिदु वेनवा नम् वालट पुलुवां कोहंब कोल टिकाक एवगेम सुदु लूणु एवगेम रतु लूणु टिकाक एवा पल करला तियला स्प्रे करला वतुर टिकाक दाला स्प्रे करला मे पेलवलट हिन्न इतिन एहेम नैत्तां सबन दियर टिकाक हिन्न पुलुवां एवगेमई कह दियर हिन्न पुलुवां विविध क्रम सह विधि तियेनवा ඔයාලට මේ පැල ආරක්ෂා කරගන්න. ඉතින් අර පිටිමකුණු එහෙම එනවනේ. ඒ වගේම පණුව ඉන්නවා නම් ඒ කොළ පුච්චලා ඔයාලට ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ පැල ආරක්ෂා කරගෙන ඔයාලට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. දෙකම इतना
fresh cherries. Amma amma ikkada kuda kaasa. Kuda kaya hitini seetala patil vitarak kadena api. Amma kolama adar din. ගොඩක් දෙනෙක්ට තියෙනවනේ ගැටලු පැල හිටෙව්වට ඒ පැල ඉක්මනින් මැරෙනවා. එහෙම නැත්නම් බීජ පැල කරාට ඒ බීජ වලින් පැල හටගන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලා බීජ පැල කරාට ඒවා ගොඩක් අවු වෙන තැනක තිබ්බොත් එහෙම පැල හටගන්නව අඩුයි. ඉතින් ඒ නිසා සාමාන්‍ය හිරු එළියක් එන තැනක තියන්න ඕනේ. හෙවන ටිකක් වැඩිපුර එන්න. පැල හොඳින් ශක්තිමත් වුණාට පස්සේ තමයි අපි හිරු කිරණ කෙලින්ම එන විදිහට පැල තියන්න ඕනේ. ඒ වගේම හොඳ වාතාශ්‍රයක්, ඒ වගේම වතුරත් ලැබෙන්න ඕනේ. උදේ හවා වතුර දාන්න ඕනේ පැල හොඳින් ශක්තිමත් වනතුරු. ඊට පස්සේ හවසට විතරක් හරි වතුර දැම්මට කමක් නැහැ. තිතමනය ඔයාලා තියෙන විදිහ අනුව. ඉතින් ඒ වගේ තමයි මම මේ පැල දරුවෝ වගේ පරිස්සම් කරන් බලලා සාතු කරලා මේ පැල ටික හදාගත්තේ. මේ දවස්වල තක්කාලි අම්මිරිස් හරි ගණන්නේ. ඉතින් පොඩි පැලයක් දෙකක් හිටව ගත්තොත් ඔයාලට ගෙදර පරිභෝජනයට ගන්න හරිම ලේසි. ගෙවත්තට යනකොට ගෙවත්තේ මට කන්න මොනහරි පළතුරක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් හරි සතුටින් තමයි මං ගෙවත්තට යන්නේ. ඒ වගේම උදේට බොන්න මං හිතුවා වදමල් ටිකක් කඩා ගන්න ඕනි කියලා. මම හැමදාම උදේට වදමල් පිපලා තිබුණොත් අනිවාර්යයෙන්ම වදමල් හරි ඒ වගේම නිල් කටරොළු නැත්තම් රෝස මල් රතු රෝස මේ වගේ එකක් අනිවාර්යයෙන්ම උණු වතුර වල දාලා පානය කරනවා. නායිත් ඇවිල්ලානේ පුරු පුරු ඔයා. බෝලේ බෝලේ මෙතන මස් නෑනේ. තව ටිකකින් දෙන්නම් අනේ. මෙතන නෑ මෙතන නෑ මෙතන නෑ. මට දැන් ඔයාව පෙට් කරන්න බෑ. මට උයන්න තියෙනවා. චූටි අයියට උයන්න තියෙනවා. අපි කන්න ඇද්ද උදේට? කෝ මේ බලන් ඉන්න අයට පෙන්නන්න තියෙන අපේ ලවුරු ටික. බෝලේ. බෝලේ මට මේ වැඩේ කරන්න දෙන්නකෝ. කොයින්ද තව ටිකකින් හුරතල් කරන්න.
මෙන්න මෙහෙම තමයි බෝලෙත් එක්ක එළවලු ටික පෙන්නන්න වෙන්නේ ඔයාලට. මෙයා මට එළවලු ටික පෙන්නන්න දෙන්නේ නැහැ. මට කඩතර කරනවා. උම්මා දෙන්න එපා, උම්මා දෙන්න එපා. උම්මා අවශ්‍යයි. පේනවනේ. මේ චූටි පුතා මගේ. අර පුතාගෙන් තියෙන කරදරේ මෙයාගේ මේ නැහැ මෙයාගෙන් තියෙන කරදරේ. මෙයාගෙන් තමයි ලොකුම කරදරේ මට. අද උදෑසනට ආහාරයට ගන්න තේ කොළ වලින් හදපු රයිස් එකක් තමයි මං හදන්නේ. ඔයාලා කල්පනා කරනවා ඇති මොකක්ද මේ කියලා. ඔව්. හදලා බලන්නකෝ. තේ කොළ හොඳ රසවත් තේ කොළ ගන්න. මං නම් මේ හොඳ පිරිසිදු නැවුම් නැවුම් තේ කොළ තමයි නුවරින් ගෙනාපු තේ කොළ ටිකක් තමයි මේ ගන්නෙ. ඉතින් අර ඩයි කරපු ඉතින් හරි නැති ප්‍රමිතියෙන් තොර තේකොළ නම් නෙවෙයි මේ හොඳ තේකොළ ගත්තේ. ඉතින් මේ තේකොළ එකතු කරගෙන අද රයිස් එක හදනවා. උණු වතුර ටිකකට තේකොළ ටිකක් දාලා ඊට පස්සේ තේ කහට අපේ හාල් වලට එකතු කරලා ඒ ටික ලිපේ තියනවා. ලිපේ තියලා ඒක බත් කරගෙන ඊට පස්සේ දැන් මම ගෙවත්තෙන් කඩාගත්ත මෑකරල් ටිකක් බණ්ඩක්ක ටිකක් මේ වගේ හිමිහිට කපා ගන්නවා. ඊට පස්සේ අපේ රයිස් එක හිමිහිට හදාගමු. Thank you.
දැන් අපි අපේ රයිස් එක මේකට එකතු කරනවා. මේ පේනවනේ ලස්සන පාටක් තියෙනවා. දුඹුරු පාටකට හුරු මට කියන්න තේරෙන්නේ නැහැ රත්තරන් පාටක් වගේ තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ රයිස් එකේ කහට රහක් ඉන්නේ නැහැ. ඔයාලා හිතන්න එපා තේකොළ කිව්වහම කන්න බැරි කහට රහක් එනවා ඇති කියලා. නමුත් බත් එක හරිම සුවඳයි. ඒ වගේම රසයි. हरीम रसाई हरीम सतुत मुकद मगे गिवत्ते मम वाल साल මට හරිම මට ඒක කියන්න දැනෙන්නේ ඒ සතුට. ඉතින් ඔයාලටත් මම කියන්නේ මොනවාම හරි දෙයක් ගෙදර හදන්න. මට ඇත්තටම මං දන්න දවසක කාලෙක ඉඳන් කියන්නේ මට ගොඩක් කාලෙක ඉඳන් මම ගෙදරට එළවලු ගත්තේ නැහැ. ඉතින් මට එළවලු වියදම් ඉතුරුයි. ඒ හින්දා ඔයාලත් ඉතුරු කරන්න ගෙදර ඉඳන් පටන් ගන්න. කොච්චර කාර්යබහුල වුණත් ඔයාලටත් පුළුවන් මේ දේ කරන්න. ඉතින් අපි දවසම බලන් ඉන්නේ නැහනේ අල්ලන් ඉන්නේ නැහනේ. මෑත ටිකක් පැලවෙන්න දාලා, තක්කාලි බීජ ටිකක් පැලවෙන්න දාලා, එයාලා ඉබේම හැදෙනවා. ඉතින් කරන්න ලොකු දෙයක් නැහැ. ඉතින් ඔයාලට මෙන්න මෙතන දකින්න තියෙනවා මේ තියෙන අර්තාපල්. කොළඹ අර්තාපල් හැදෙනවද? ඔව්, හදන්න පුළුවන්. ඉතින් මේ නිකම්ම පෝච්චි වල මං හදලා තියෙන්නේ. මේ තියෙන්නේ අර්තාපල් අල. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කරන්න. ඒ හින්දා මම ඔයාලව දිරිගන්නවා. මේ හැම වෙලාවකම මම ඔයාලට කියන්නේ වවන්න වවන්න කියලා. ඉතින් අද මේ කෑම වේලත් මං වවපු නිසානේ හැදුවේ. කොහෙද යන්නේ පුතේ? මේ තියෙන්නේ වදමල් ඩ්‍රින්ක් එක. ඉතින් මං ගොඩක් වෙලාවට බොන්නේ මගේ ගෙවත්තින්ම හදාගන්න එක්ක වදමල් නැත්තම් නිල් කටරොළු, එහෙම නැත්තම් රෝස් මල් වතුර තමයි මම පානය කරන්නේ. ගොඩක් වෙලාවට දරුවන්ට එළවලු කවා ගන්න බැරි නම් අම්මා කෙනෙක්ට ටිකක් කපටි වෙන්න වෙනවා. ඉතින් මේ විදිහට ඕන මෙල්වලුවක් ඔයාලට කවා ගන්න පුළුවන්. විශේෂයෙන් මගේ පුතාට මං මේ විදිහට තමයි එළවලු දාලා කෑම හදන්නේ. ඉතින් මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් එකක් විදිහට බිත්තරවල තියෙන පෝෂණ ගුණය වල දන්නවනේ. ඉතින් බිත්තරත් එකතු කරලා ඕනනම් මාළු, ඉස්සෝ මේ දේවලුත් එකතු කරලා ඕන මෙල්වලු වර්ගයක්. දැන් මෙතනට මම මෑ කරල්. මෑ කරල් වලින් ෆ්‍රයිඩ් රයිස් එකක් හදනවා කියද්දි ගොඩක් කෙනෙක් අහන්න පුළුවන් එහෙම පුළුවන්ද රසයිද කියලා. රසයි හදලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලා හැදුවොත් කියයි හරිම රසයි. මෙන්න මේ පිළිවෙලට හදලා බලන්න. ඒ වගේම තලෑට. තලෑට වලනොත් හොඳ ගුණයක්. ඒ වගේම පිටුදා දරුවන්ට හොඳ ශක්තිය පිටුදා දරුවන්ට විශේෂයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන බණ්ඩක්ක තියෙනවා. මේ අපේ මේ
ශරීරයට අපේ මේ joints වලට ගොඩක් හොඳයි බණ්ඩක් වගේ තියෙන ඉස්සෙමල ගතිය. ඉතින් මේ වගේ මේ දරුවන්ට මේ දේවල් ගොඩක් හොඳයි දරුවන්ට විතර නෙවෙයි වැඩිහිටියන්ට වයසක අයට. ඉතින් අපි මේ අපේ ගෙවත්තේ හදාගන්න දේවල් වල ගුණය අපි එදින් මිල දී ගන්න දේවල් වලට වැඩිය කොහොමද? ඒ නිසා මේ තියෙන මේ ලස්සන පරිසරයේ මේ හැම දෙයක්ම අපි ලස්සන කරගන්න වවා ගන්න අදිෂ්ඨානය අදිනම්වත් හිතර ගමු. මේ තේකොළ ප්‍රයිස් එක කවදා හරි ඔයාලා හදලා බලන්න. අද මම මේ කියනවාට එකපාරක් හරි try කරලා බලලා මට ෆොටෝ එකක් එවන්න. රිද්මා රෝෂාන් අපේ Instagram page එක තියෙනවා. ඒකටත් ඔයාලට පුළුවන් මට ෆොටෝ එකක් එවන්න page එක like කරන්න. ඒ වගේමයි රිද්මා උමයන්ගණ දිස්සානායක ප්‍රියපිටිය මගේ Facebook මගේ ගිනුමට ඔයාලට පුළුවන් මම follow කරලා ඔයාලට මට ෆොටෝ එකක් එවන්න. ඉතින් මම ඔයාලා එවනේම බලනවා පුළුවන් හැම වෙලාවකම ඔයාලත් එක්ක ඉන්නවා. ඉතින් මගේ channel එක තවම subscribe කරලා නැත්නම් ඔයාලට subscribe කරන්න පුළුවන්. කැමති නම් මගේ මේ videos වලට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න. ගිහින් එන්න අලුත් video එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. අයිබෝවන්.